ීළඟට අහලතින පස්නය අවසරය පින්වත් සාමන් වහන්සේ, සම්්‍ය ප්‍රයෝග යනු මොනවාද. සම්යක් ප්‍රයෝග අස්සා බොරුව අතර වෙන සොකුමක්ද. එදිනිතා ජීවිතයේ උදාහනකිහි පයක්ගෙන, සම්්‍යයක් ප්‍රයෝග භාවිතා කළ හැකි අවස්ථා පහදා දෙන්න. අපකිේ අනුකම්පාාවෙන් පැහැදිලිකරදින සේක්වා. ඔබහන්සේ පතන බෝධියකින් නිවී සනසේවා තෙරුවන් සාණය කියලා. සත්පුෘස පින්වර්ත්න සම්මයක් කියන වචනේතීදුම නිවැදි කියනයක. ප්‍රියයෝග කියනයගේ තීරුම ඒ අදාළ කාරණාව සිදුකරවන්නට යොදන උපක්කම යොදන කාරණා. එතකොට පින්වර්ත්නී නිවැරදි යහපත් දීවෙනුවන්. යම් යම් නිවැදි ක්‍රමෝපායන් යොදල කටයුතු කරවන්න පුළුවන්කම තියෙනවා. එතිෙන්දි බොරුව කියන්න කොහොමත් බොරුවමයි. අනිත් ඇෑවරවටන අදහස්සය කියන්නේ බොරුවන් වෙනවා. නමුත් මෙතන්ද නිවැරදි කවුුණක් මුල්කරගෙන පිින්වර්ත්නය කෙනෙක් නිවැදි දේට යොමු කරනකොට එතින්දි ඒක බොරුවක් වෙන්නේ නැහැ. අපි මෙහෙම කියමු. අපේ නන්ද කුමාරයා. සසුන්ගත උනාට පස්සේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව දිවලෝකයේ විමානයට එක්කරගෙන යන්න කතා කරනවා. ඉතින් මුලිම පොරොන්දු වෙනවා මුලිම එක්්‍රරගෙන යන කතා කරන ඔක ලිවෙන්නක ජනපත කල්්‍යානය මතාක් කරගෙන ඉද දිවලෝකයේයට එක් අඥාත්‍රය වැැදිර අද්දක් පෙන්න්නනවා දිව්‍යංගනාවයොත් පෙන්න්නනවා ඒ වැදිරව දැක්කට පස්සේ වැදිදිිය ජනපද කල්්‍යානය වගේ නද කුමාරයට තිය රෙනවා. බුදුරජාණන් වහන්සේ දිව්‍යංගනාවයන් පෙන්නුව හම ඒ දිව්‍යංගනාවයන් ලබාගන්න හිතාගෙන නන්ද කුමාරයා පැවිදි ජීවිතී අවස්ස කටයුතු කරන්න කටයුතු කරනවා. එතනති ඒ දිව්‍යංගනාවයන් ලබා දෙනවා මේ විදටයුතු කොත් කියල බදුරජාණ වහස මඟ පෙන්න්නන්නේ. ඒ ඒ කටයුතු සිද්ධ කළේ පිින්ුවත්නී නිවැරදිදේ තුළ පිහිටුවන්න ඒ බොරුවක් නෙමේ. සාමානජීවිතයේදීත් ඔය ඇත්තෝ කෙනෙක් ක්‍රවට්ටනාදහසේ නැතු දැන්නම් සම්්‍යපයෝගය කළ ක්කම කරන්න සිල්ිපත කඩාගන්නවැඩ කරන එකනේ නොම සාමාන්‍ය ජීවිතයේදී එහෙම නැතුව මුහුණ දෙන්න වන අවස්ථාවේදී නිවැරදිි දැක්මින් යුක්තව හැමෝගේම ඔවන්ගේ ්‍යහපතට. ඔබෙත්තිහාපතට දෙකුල්ලන්ගේම යහපතට කිසිම කෙනෙක් හැවටීමේ අදහසක් නැතුව දෙකුල්ලන්ටම යහපතක් කිරීමේ අදහසින් යම්යන් නිවැරදිකම විධී පාවිච්චි කිරීමේ කිසිුදු වරදක් නැහැ ඒව සම්්‍යපය ෝග වෙනවා හබැන් වර්තමාන සම්්‍යාපයෝකයන එක හඳු නාගන්න බරිකමට හුඟා කර්්්‍යය කරන්නේ සිල් පදකඩාගෙන හැසිරෙනෙක්.